ඉතින් පළවෙනි ටිප්ස් එක ඉදිරිය මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාගේ කම්පියුටර් එක ඔයා කනෙක්ෂන් එකට සම්බන්ධ කරගෙන ඉද්දි ඔයාලට නොදැනුවත්වම ඔයාගේ ස්ටාර්ට් එකේ තියෙන ඇප්ස් වලට ඩේටා ඔයාලගෙන් අය වෙනවා. ඉතින් මම ඔයාලට ඉස්සෙල්ලාම කියලා දෙන්න යන්නේ අන්න ඒක නවත්ත ගන්න කොහොමද කියලා. ඉතින් ඉස්සෙල්ලාම ඔයාලා මෙන්න මෙතන තියෙන ඇප් වලින් කැමති එකට උඩ රයිට් ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට එනවා පේනවා තියෙන මෝ කියලා. මෝ කියන ඔප්ෂන් එකෙන් ගියාම ටර්න් ලයිව් ඕෆ් කියලා වැටෙනවා. ඉතින් අන්න ඒ විදිහට මෙන්න මේ තියෙන හැම ඇප් එකේම රයිට් ක්ලික් කරා මෝ එකට ගියා. ඊට පස්සේ එනවා ටර්න් ලයිව් ඕෆ් කියලා. අන්න ඒක ක්ලික් කරන්න ඕන. ඉතින් පළවෙනි ටිප්ස් එකෙන් මම ඔයාලට කියලා දුන්න විදිහට ඔයාලා ඇප් සේරටම මෙන්න මේ විදිහට කරොත් එමේ ස්ටාර්ට් එකේ තියෙන ඒ වගේ ඔයාලට යම් තාක් දුරට ඔයාගේ ඩේටා කැපෙන එක අවම කරගන්න පුළුවන්. ඉතින් මම දෙවෙනි ටිප්ස් එක ඉදිරියට ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලා තියෙන කම්පියුටර් එකේ බෑග්ග්‍රවුන්ඩ් ඇප්ස් වලට ඩේටා කැපෙන එක නවත්තන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලා මෙතනින් Windows icon එක ක්ලික් කරලා එතනින් settings යන්න. ඉතින් මෙන්න මේ විදිහට settings load වුණාට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් privacy යන්න. ඉතින් privacy ගිහිල්ලා ඔයාලා මෙන්න මෙතනින් තෝරගන්න ඕන ඔයාලගේ background apps කියන එක. ඉතින් ඒක උඩ right click කරාට පස්සේ ඔයාලට පේනවා ඇති මේ හැම app එකකටම tick එක on වැටිලා තියෙනවා. ඉතින් පල්ලෙහාට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ හැම app එකකටම tick එක on තමයි වැටිලා තියෙන්නේ. ඉතින් ඔයාලා මෙතනින් background apps කියන තැනින් tick එක off කරගන්න ඕන. ඉතින් ඔයාලට මෙන්න මේ tick එක off කරාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ computer එකේ ඔයාලගේ connection එකේ ඔටෝ ඩේටා කැපෙන එක නවත්ත ගන්න. ඉතින් ඊළඟ ටිප්ස් එක ඉදිරිය මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලා දන්නේ නැතුව ඇති ඔයාලගේ ස්ටාර්ට් වින්ඩෝ එකේ, ඒ කියන්නේ මේන් වින්ඩෝ එකේ තියෙන ඇප්ස් වලට ඔයාලා භාවිතා කරන්න එක නෙවෙයි වෙන්න පුළුවන්. ඒ වුණාට ඒ ඇප් වලට ඔයාලා භාවිතා කරන්න නැතුව ඉදිත් කනෙක්ෂන් එකට සම්බන්ධලා තියෙනවා නම් ඔයාලගේ ඩේටා කැපෙනවා. ඉතින් දැන් මම කියලා දෙන්න යන්නේ අන්නේ ඩේටා නැස්ති නවත්ත ගන්න කොහොමද කියලා. මම ටාස්ක් බාර් එකට රයිට් ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයාලට ඇවිල්ලා ඇති මෙන්න මේ වගේ ටාස්ක් මැනේජ් කියලා. ඉතින් ඒක උඩට රයිට් ක්ලික් කරන්නයි තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මෙන්න මේ වගේ පොඩි වින්ඩෝ එකක් ඕපන් වෙනවා. මෙන්න මෙතනින් මෝ ඩීටේල්ස් කියන එකට ක්ලික් කරන්න ඕන. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ උඩින්ම තියෙනවා හතරේට ස්ටාර්ට්අප් කියලා. අන්න ඒක උඩ ක්ලික් කරන්න ඕන. ඉතින් ඔයාලට පේන ඇති මෙතන තියෙන සේරම ඇප් වලට එනේබල් කියන එක තමයි වැඩිලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ වටේ ඩේටා නැස්ති වෙනවා. ඉතින් ඔයාලට ගන්න තියෙන මෙන්න මේ මම පෙන්වන විදියට හැම එකක් උඩම රයිට් ක්ලික් කරලා ඩිසේබල් කරන්න. ඉතින් මම මෙන්න මේ කියපු විදියට මේ සේරම ඇප්ස් වල එනේබල් වෙලා තියෙන ටික් එක ඔයාලා ඩිසේබල් කරොත් එහෙම ඒකිනුත් පුළුවන් ඔයාලගේ අනවශ්‍ය ඩේටා නාස්ති නවත්ත ගන්න. ඉතින් ඊළඟ ටිප්ස් එක ඉදිරිය මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලා වාහිතන ඔයාලගේ කම්පියුටර් එකේ Windows 10 රන් කරනවා කියලා. මෙන්න මේකෙදි ඔයාලට ටිකෙන් ටිකට එනවා අප්ඩේට්ස්. ඔයාලා දන්නේ සතියේ සැරයක් වගේ අප්ඩේට් එනවා. ඉතින් ඔයාලට මේක නවත්ත ගන්න කොහොමද කියලා තමයි දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් මම මෙන්න මෙතන තියෙන this PC icon එකට right click කරනවා. අන්න එතනින් මම මෙන්න මේ තියෙන manage කියන icon එක click කරනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ වින්ඩෝ එකක් ඕපන් වෙනවා. අන්න එතනින් මම මේ යටම තියෙන අයිකන් එක ක්ලික් කරනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට වෙනද උඩින්ම තියෙන සර්විසස් කියලා. ආන් ඒක උඩ ක්ලික් කරනවා. ඉතින් අන්න ඒක උඩ ක්ලික් කරලා පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන ඇවිල්ලා තියෙනවා අපේ කම්පියුටර් එකේ අප්ඩේට් වලට අදාළ සේරම සෙටින්ග්ස් ටික. ඉතින් මේක යටනම ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන ඇවිල්ලා තියෙනවා Windows update කියලා. ඉතින් අන්න ඒක උඩ මම රයිට් ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන ඇවිල්ලා තියෙනවා ඔයාලට වෙනද මෙතන වැඩිලා තියෙන මගේ manual. ඉතින් අන්න ඒකේ ඔයාලට පේනවා ඇති ඔයාලගේ කම්පියුටර් එකේ මේ මැනුවල් කියන එකේ එක 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 වැඩලා තියෙනවා. ඔටෝමැටික් වුණත් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා මෙතනින් ඩිසේබල් කියන එක තෝරන්න ඕන. ඊට පස්සේ මෙතනින් ස්ටාර්ට් කියන එකට ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ මෙතනින් ස්ටොප් කියන එකට ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ මෙතනින් ඇප්ලයි දෙන්න ඕන. ඇප්ලයි දීලා ඔයාලා කරන්න තියෙන්නේ මෙන්න මෙතනින් ඕකේ කියන බටන් එක ක්ලික් කරන්න. ඉතින් ඊට පස්සේ ආපෝ ගිහින් බැලුවොත් එහෙනම් ඔයාලට පේනවා ඇති මෙතන වැඩලා තියෙන ඩිසේබල් කියලා. මෙන්න මේ විදිහට ඔයාගේ කම්පියුටර් එකේ සේරම අප්ඩේට්ස් වෙනවා Windows update නවත්තන්න පුළුවන්. ඉතින් අවසාන ස්ටෙප් එක ඉදිරියට මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාගේ කම්පියුටර් එකේ තියෙන ඇප්ස් ඔටෝමැටික් අප්ඩේට්ස් වෙනවා. ඉතින් මෙන්න මේකින්දත් ඉතා විශාල වශයෙන් ඩේටා නාස්ති වෙනවා. ඉතින් මම මෙන්න මේ කියලා දෙන ටිප්ස් එකත් හදාගත්තොත් ඔයාලගේ කම්පියුටර් එකේ කිසිම විදියකින්
අනවශ්‍ය ලෙස data නාස්ති වෙන්නේ නැහැ. එහෙනම් අපි බලමු අවසාන step එක මොකද්ද කියලා. ඉතින් මේකට ඔයාලා computer connection එකට සම්බන්ධ කරගන්න ඕන. එතනින් මම මෙන්න මේ විදිහට ගිහිල්ලා මගේ computer එකේ Wi-Fi on කරගන්නවා. හරි. දැන් මම Wi-Fi connection එක සම්බන්ධ කරගෙන තියෙන්නේ. හරි. දැන් මම කියලා දෙන්නම් ඒ settings එක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලා මෙතනින් ගිහිල්ලා ඔයාගේ computer එකේ තියෙන Microsoft store එකට යන්න ඕන. ඉතින් මම ඒකට right click කරලා මෙන්න මේ විදිහට මගේ Microsoft store එක open කරගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට මගේ Microsoft Store එක ඕපන් වුණා. හරි ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ Microsoft Store එකේ උඩම තියෙන dot තුන click කරන්නයි තියෙන්නේ. ඒකට right click කරලා ඊට පස්සේ ඔයාලට එනවා මෙතන settings කියලා. අන්න ඒකට right click ගන්න ඕන. ඉතින් ඔයාලට පේනද මෙතන වැඩිලා තියෙනවා automatic updates කියන එක tick එක. ඉතින් මම මෙන්න මේ විදිහට ඒක tick එක off කරනවා. ඒ වගේම live title ආන් ඒක tick එකත් off කරනවා. ඊට පස්සේ video auto play එකේ tick එකත් off කරන්න ඕන. ඉතින් මෙන්න මේ tick තුන off කරාට පස්සේ ඔය computer එකේ කිසිම විදිහකට data නාස්ති වෙන්නේ නැහැ. ඉතින් කොහොමද video එක? ඉතින් මං විතරද video එකේදී ඔයාලත් ඔයාගේ laptop එකේ හරි computer එකේ හරි වෙන අනවශ්‍ය data නාස්ති නවත්ත ගන්න මේ tips පහ යොදාගනි කියලා. ඉතින් මං විතරද video වල ගොඩක් වැදගත් වුණා කියලා. එහෙම වැදගත් වුණා නම් ඔය පල්ලේ දෙන රතුපාට subscribe button එක press කරලා ඒතරම් bell icon එකේ all දාලා තියාගන්න කියලා මම මතක් කරනවා. ඉතින් මම video එකක් දාපු ගමන් මගේ phone එකට මං දන අලුත් video එකේ notification එක ගෙන්න ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ අලුත් කරෙන්න නම් මං හේෂාන් මදුසංග. ඉතින් ඔයා තවන් මගේ latest video බලලා නැත්තම් ඔය පල්ලේ description එක කරන් බලන්න පුළුවන්. එහෙම නැත්තම් channel එකේ logo එක click කරලා channel එකට ගිහිල්ලා මගේ tech videos, ඒ වගේම unboxing videos, video editing, photo editing, වගේ music videos සේරම බලන්න පුළුවන්. එහෙනම් ඉතින් අද දවසේක හම්බෙමු මේ වගේ brand new interested video එකකින් හේෂාන් Technic YouTube channel එකේ. Introduction, cause they know, Brit and Mo, I hit the lot on my mom.